ಭಗೆವೆತುವರೆಯತು ಸම්್ಮಸಂಭು්දස්ಸೆ ನಮುತಸೆ ಭಗೆವೆತುವರೆಯತು ಸම්್ಮಸಂಬು්ද್ಸೆ නಮತಸೆ ಭಗೆವೆತುವರೆಯತು, සම්මා සම්බදස්ස සාදු සාදුසාදු ගෞතම බුදු සසුනේ ධරුම සේනාදීඉපතිවර අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදුසාදු අපගේ ගුරුදේවෝත්තම කල්්‍යයානමිත්‍ර පම පූජනීය පිින්වල් ලොක සාමීන් වහන්සේට අපගේ ගෞරුවාදර වන්දනාවවා සාදු, සාදු සාදු ගරුතර මහා සංගරත්නෙන් අවසරයි. ශ්‍රද්ධවන්ත වාසනාවන්ත පින්වතනේ පානදුර පදිංචි පින්වත් මහේශ්වරී පිරිස් මහත්මියගේ දායකත්තයෙන් අදත් ඔබට මෙම දසුත්තර විවරණය දහම් සාකච්ඡාව ශ්‍රවණය කරන්ට පවාසනාව ලැබෙනවා අතුමිය මේ පින්කමට දායක වෙන්නේ මූලිකව. තමන්ගේ නමින් මියගිය ඊබඩ් පිරිස් පියාණන්ට සහ චිත්‍රා පිරිස්මෑණියන්ට පම්පෙත් අනුමෝදනා කරන උතුම් අදහසින්. අපගේ ධහරම සේනාදීපතිී සාරිපුත්ත මහරහතන් වහන්සි පින්වතුනේ. එක දවසක් විහාර මළුවේ, සක්මන් කරමින් වැඩ හිටිය සාරිපුත්ත මහරහතන් වහන්සේ සක්මන් කරනකොට මේ අන්දනී තමන් වහන්සේ ඇඳගෙන හිටපු අදනී කොනක් බිම ගෑවිනෝ මේක දැක්කා පොඩි සාමනීයට නමක් මේ සාමනීර සාවින් වහන්සේ සාරිපපුත්ත මහරහතන් වහන්සේ ළඟට ඇවිල්ල වන්දනා කරලා කිව වාමීණි අඳනේ පොඩ්ඩක් කොනක් බිම ගෑවිනෝ සාමීනය කිවවා ක රිපුුතු හාරතන්හස තමන්හසේ ඇදඳගෙනන්න අදනනි දිහ බලනවා. අදන කෙලවරක් බිම ගෑවිෙනවා. මනා සික්මනින් ඒක සකස් කරගත්තා. සකස්කරගෙන අරද සාමනීර සාමීන් වහන්සේ ඟට ඇවිල්ලා අහනවා පංවත් සාමනීරය දැ හොඳ ඉඳමං අදනපපුරෝගෙන ඉන්න හැටි. එතකොට සාමනීර සාවාමන්හසේ වැඳගෙන කිව්වානේ වාමීනි. දෙන්නම් බොහොම හොඳයි. සාරිපපුත්ත මහරහතන් වහන්සේ ඒ සාමනීර වාමීන් වහන්සේට කියනවා. ආයශ්මතුනි ආයුත් වතාවත් මගේ වැරද්ද දැක්කුත් ඔබ අනිවාරෙන් පෙන්නන්ට ඕන ඒ වැරද්දමට හදා ගැන්ට. එදා සාරිපපුත්ත මහරහතන් වහන්සේ ගාථාවක් කිව්වා. තදහු පබ්බජිතූ, සන්තූ, ජාතියා, සත්්‍යවස්සිකු සෝපිමං අනුසාසීය ම්ට චාමි මත්තකේ එදාම පැවදිවෙච්චි හත්හැවරිදි සාමනේර නමක් වුනත් මට අවවාදයක් කරනවනම් මංඒ අවවාදය ඒ අනුශාසනාව ගන්නේ මගේ හිස් මුතුනින් ඉහතුන ඒ වගේ නිහතමානයේ උදාරගුණ තිබන චාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළ දීගනිකායේ ගාම්බිහිර සූත්‍ර දේශනාවක් අපි මේ දහම්සාකච්ඡාවෙන් විස්තර කර ගැනිමින් ඉන්නේ අපට මේ ධර්මකාරණ ඉතාම සරලව ඉතාම සුන්දරුව පහදලා දෙන්න අදත් පින්වස්සාමින් වහන්සේලා දෙනොමක් අපගේ මේ ධර්මසාකච්ඡාවට එකතු වෙනවා අපි අපගේ පින්වවාමින් වහන්සේලා බොහෝම ගෞරුවෙන් නවස්කාර පූරකව මේ ධර්මසාකච්ඡාවට පිරිගණු ලබනවා. අපි මේ වෙනකුට මේ දසුත්තර සූත්‍ර දේශනාව කොටසක් කතා කළ අදද මේ ධර්මසාකච්ඡාවේ හතරවෙනි වැඩසටහනට තමයි පින්වතුම් මේ විදිහට සම්බන්ධ වෙන්නේ. අද අපට කතා කරන්න තියෙන්නේ සාරිපුත්ත ම හරහතන් වහන්සේ දසුත්තර සූත්‍රේද දේශනා කරනවා ඒකෝ දම්මෝ පහ තබ්බෝ. එ ධර්මයක් ප්‍රහානය කළ යුතුයි. කතුමෝ ඒකෝ දම්මෝ පහ තබ්පු ඒ ප්‍රහාණය කළ යුතු එකම එක ධර්මය කොමක් ද අස්මිමානෝ ඒ තමයි මම වෙමී කියලා තියෙන මා්‍යය අස්මිමානය අයන් ඒකෝ දම්මෝ පහ තබ්බෝ මෙන්න මේක තමයි ප්‍රහාණය කළ යුතු එකම ධර්මය කොමක්ද මම වෙමී කියා තිබෙන මාන්‍ය අස්මිමානය අස්මිමානය කියලා කියන්නේ කෙනෙකුගේ ජීවිතන් ප්‍රාණය කළ යුතු එක. අස්මිමානයේ ගැන කතා කරද්දී අස්මිමානය කියලා කියන්නේ අරහත්වේදී ප්‍රහාණය වෙන අකුසලයක්. අස්මිමානය ගැන කතා කරන්නට පෙර අහිතනවා අපි කතා කරන්ට සුදුසු කාරණාවක් මේ මමත්යත් එක්ක බැඳිච්චි තවත් සංයෝජන ධර්මයක් බුදුරජාන් වහසක ධර්මය තුළ කතා කරනවා. තමයි සක්කාය දික්්ටිය. සක්කාය දික්්ටියය කියන කාරණී ැදැවත්තුන් න් බුදුරජාන් වහසක ධර්මී ගෙන ගඩ හැමදිනා විසින් හොඳින් පැහැදිටි කරගත යුතු කරුණක්. අපි අප ගේීෆිංවත් සාවාමීන් වහන්සේින් විස්තවසිය දැන ගන්න කැමති වාමීන් වහස සැදැවත් සියරු දිනාට දැනුවත්වීම උදෙසා. සක්කායේ දිට්ටකට සක්කායි දිට්ටියත් ප්‍රහාණය කළ යුතු කරුණක්. සක්කායි දිට්ටි කියන්නේ කුමක්ද සක්කාය දිට්ි ප්‍රාණය කළ යුත්තය ඇයි මේ කාරණ අවසාමන් වහන්සේ ඉතාම කරුණාවයි පහදල දෙන්න හැමදිනාටම තෙරුවන්සරණයි වැඩිසින අපි පින් වස්වාමින් හසෙලාගෙන් අවසරයි පින්වත්නී සක්කාය දිට්ටිය කියන වචනය ගෙන අපි කතාකර පුහම සක්කාය දිට්ටිය කියන දේ භාගතුන්හසේ දේශනා කළේ සක්කාය දිට්ටිය කියන ඒ දෘෂ්ටිය ඒ ආ කල්පය කෙනෙග ගැලවෙන්නේ සෝවාන් වෙනකොට. එතකොට සද්ධානුසාරයේ ධම්මාන සාරගි ශ්‍රාවකී නන්න සෝවාන් භොමීට පත්වන කොටයි අන්නය සක්කායි දිට්ටිය කියන කරුණ ගැලවෙන්නේ සක්කායි දිට්ටිය කියන එක සංයෝජනයක්. දැන් අපි දස සංයෝජනව ලහල තියෙනවනේ එතකොට ඒ එක සක්කා දිට්ටිය තිවන සංයෝජන ධර්මයයටට සංයජන කෙල මේ සසර බැඳ පවතින කාරණ. එතකොට ඒකේ උද්දම්බාගේ ඕරම්භාගය කියල තියෙනවා. එතකොට ඒ සංයෝජන ධර්මොලින් සක්කායදිිට්ටි විචිකිිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික එතකොට ඔන්න එටික පින්න ස්වාමින්හසයක් හල්ල තියෙනවා ඕරම්භාග සංයෝජන ධර්ම එතකොට ෝරම්භාග සංයෝජන ධර්මවලින් න්න තියෙන කාරණාවක් තමයි මේ සක්කාය දිට්ටිය කියන එක. එතකොට සක්කාය දිට්ටිය කියන්නේ භාගතුනා ශරි ලස්සනට දේශන කරන සක්කාය කළ සොකීය කියන එක. එතකොට තමාට තමා තියෙන්නේ කියල තමා කලපි හඳුනා ගන්නේ මොකක්ද මේ රූප වේදනා සඥා සංකාර විඤ්ඥාන කර පහට කියනව පංචුපාදානස්කන්දය කියල එතකන මේ පංචුපාදානස් කන්දයට භාගතුන දේශනා කරන හතරාකාරෙකින් ය බැඳලයනවා ඒකන රූපපාදානස් කන්දයට හතරාකාරයකින්. වේදන උපාදානස් කන්දයට හතරාකාරින් ඔය විදිහට ඒ උපාදානස් කන්ද පහටම හතරාකාරයකින් බෙදලගේපු හතවරපහ විස්සයි. එතකන මෙන්න මේ සක්ඛ දිට්ටියයට තව අපි කියනවා වි යාආකාරු සක්කා දිට්ටිය කිය. කට ඒ කියන්නේ ොකක්ද අපේ භාගතතු වන හරි ලස්සරට මේ විසියාආකාර සක්කා දිතියගෙන නත්තන සක්කා දිත්්‍යයගෙන හරි ලස්සන දශනාවක්තියනවා ගත්දූල බද්ධ කියල සූත්‍රය. ගදල බද්ද කියලා කියන දංවලය ගටගහපු බලු පැටිය කියන එක. එක කනුවක ගැට ගැ්වට පස්සෙ දංවලින් කනුවක් ගට ගන බලු පෙටිගෙතකොටේ බලු පටියට දුවන්න පුළුවන් වෙන්නේ කැර කෙන්න පුළුවන් දංවල තියෙන දුප ප්‍රමාණයට විතර. අර කනු වටේ අර දංවලේත් තියෙන දුර ප්‍රමාණයට විතර දුවන්නේ යන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ වගේ භාගතුනසි දේශනා කරන මේ අපේ ජීවිතවලත්. භාගතුනා දේශනා කරන අපි තර සක්කකා දතිටතිියය නම දෘෂ්ටයට ්‍රහණය වෙලායින නිසා ඒ වටේ තම කැරෙක්කරෙ ලැගලකඉන්නේ. ඔන්න භාගතුනා දේශනා කරන කොහොමද තම ාගතුන දශන දන් අපිකිවන්නේ පංචු පපදාානස්කන්දි ඔසේ ග්‍රහරණ භාගතු වහස කියලා. එතකොට ඒමකද පලවනයට භාගතු වස දේශනා කරන කොහොමද රෝපන් අත්ත තෝ සමුණු පස්වති. රූපය ආත්මයයි කියල පිළිගන්නවා කියෙවා. ඒකැන ඔබා හැමෝම පිළගන්න සවභගතම ආත්ම ආත්මය කියලා කියන්නේ දැන් අපි මේ ආත්මයකවේ මේ ජීවිතය අයිලඟ ජීවිත ආත්ම කතාවය මෙතන කියන්නේ. ආත්ම කියලා කියන්නේ මෙතනදී. තමාගේ වසගේ පවත්වාගන්න පුළුවන් කියනක. දැ ඒ ආත්මයි ක කියනකට විරුද්ධ වචනය තමයි අනආත්ම කියයනක ඒක තේරුමකදද තමාගේ වසගේ පවත්වා ගන්න බෑ ඒක තමයි සත්තිය. නමුත් මේ සසරය ගමන් කරන පුද්ගල යාන්න තුළ තියෙනවා අකුමක්ද මේ සතරමහාධාතු සතර මහාධාතුගෙන් හට ගත්ත මේ රූපය අන්න ආත්මයි තමාගේ වසගේ පවත්වා ගන්න පුළුවන් රූපන් අත්තතෝ සමුණු පස්සති ඔන්න පලවෙනි එක රූපය ගැන. වෙන පලවෙනි ආකාරය රූපය ආත්මයි කල පිළිගන්නවා තමාගේ වසගේ පවත්වාගන්න පුළුවන්. ඊළඟට භාග්‍යතුන්ස දේශනා කරනවා රූපවන්තන්වා අත්තාාන. ඒ කියන මොකක්ද මේ ආත්මී ස්වභාවයකින් කියැන තමාගේ වසගේ පවත්වාගණඩ පුළුවන් ස්භාවයකින් තමයි මෙන්න මේ සතර මහධතු සතර මහදාාතුෙන් හටගත්ත මේ රූපය තියෙන්නේ. එතකොට ඒ කියැන පටවී ආපෝ තේජෝවායෝකන මේ සතරමහාධාතුින් හටගත්ත මේ රූපය මින්ද මේ ආත්මියය ස්වභාවයකින් තම යන්න හෙදල තියන්නේ. ආත්මය සවභාවයකටයිති තමමාග වසන්ගේ පත් ගන්න පුළුවන් සුභාවක යුක්තයි ඕනව පලවෙනියක රූපය ආත්මයි කළ පිළිගන්නවා දෙවිනික ආත්මය සුභාවයකින් මේ රූපය හැදල තියෙන. ඔන දෙවනි ආකාරය. තුංගනය අපේ භාගතුන්හසේ දේශනා කරනවා කොහොමද අත්තනිවා රූපන්. ඒ තමයි භාගතුන් වහන්ස දේශනා කරනවා කොහොමද මෙන්න මේ, රූපේ තියෙන්නේ කොහොමද ආත්මය තුළ තමයි මේ රූපේ තියන්නේ. ආත්මය තුළ තමයි මේ රූපය එකෙන තමාගේ වසගේ පවත්වගන්න පුළුවන් ස්වභාවය තුළ තමා රූපයේ තියෙන්න්නේ. පලවනියක භාගතුන සුන්න දේශනා කළ ආයපි කතාකරත් රූපය ආත්මයි කල පිළිගන්නවා. ඊළඟ ආත්මය සවභාවකින් රූපයේ පවත්වන්න පුළුවන් කියලලා විශ්වාස කරනවා ඒ දෘෂ්ටිං එකක දෘෂ්ටියයක් කෙලෙ සක්කයි දිට්ික දෘෂ්ටියයකකි න්නවා ඊඩ පස්සේ. ආත්මය තුළ තමාගේ වසගේ පොවත්වා ගන්න පුළුවන් ස්වභාවය තුළ කියන දෘෂ්ටිය තුළන්න ඉන්නවය මේ රූපය එහෙම නැත්තම් භාගතුන දේශනා කරනවා රූපස්මින්වා අත්තානම්. මේ රූපය තුළ තමයි තියෙන්නේ මේ ආත්ම සවභාවයක නන්න දෘෂ්ටිය තුළින් නොන රූපය ගෙන තරාකාරී. ඔයි විදිහෙන් භාගතුන්හ දශනා කරන මොකක්ද විඳීම ගැෙන. ඒ කියන්නේ මේ සැපැ දුක් උපේක්ෂ කියන වේදනවා නන්නන්නේ ආත්ම ඉෙල පිළිගන්. ඒ තමාඟග වසගේ පවත්ත ගන්න පුලුවන් මේ විදී. එහෙම නැත්තගන්නේ පිළිගන්නවා මේ සැපදුක්කුපේක් කියන මේ වේදනාවන් ආත්මය ස්වභාවයෙන් හැජලතියෙන්. ඒක දෘෂ්ටියක් ඒ වැරදි ස්වභාවයක් අපේ හිතේ තියෙන වැරදි කල්පනාවක්. අපි හිතන්න්න ස්වභාවේ ස්ොභාවට අනුව තම අන්න අපි ගමන් කරන්න. මේ ස්වභාවේයන ගැටලුවමොකද මේ දෘෂ්ටී යන බරපතලකම කක්ද මේ දෘෂ්ටියෙන් යක්ක්ට කරන්නමකක්ද සතරපය උරුම කරල දෙනයකයි. මේ සක්කාා දිිට්ටියයෙන් කරන්නේ. ඒයි සක්කා ිට්ටි ප්‍රහණය භාගතුනය දේශනා කළි සෝවාන් සතරපයි නිදහස් කියයට. එදකළට ඔයගේ තම යන ං්ඥාන ඉටි පසමක්ද සංඥාව ගැෙන රූප වේදන සඥ්ඥා එතුට සංඥාව කලගෙන රූප සංඥා සබ්ද සඥා ගන්ධ සං්ඥා රස සංඥා අ සංඥාවත් භාගතුන දේශනා කරන මේ සසරයේ ගමන් කරන මේ සත්වයා ඒ සංඥාවත් සියල්ල තමමාගේ වසගේ පවත්ව ගන්න පුළුව. එහෙමනැත්ත මේ ආත්මියය තමාගේ වසගේ පවත්ව ගන්න පුළුවන් සවභාවේරට අයිති මේ සංඥා. එහමනැත්ත සඥාව තුළ තමයි මේ ආත්මී තියන්නේ. ආත්මය තුළ තමයි සංඥාවතයෙන්. ඉර්ව රූප වේදනා සඥඥා සංකාර්, සංස්කාර කිවේ ඉට පස රූප සංචේතනා, සබ්ද සංචේතනා, ගන්ධ සංචේතන, හඳුනාගත් රූපෙට අනුව චේතනා පාලවීම. හඳුනාග සබ්දේට අනුව චේතනා පහළුවම. හඳුනාගත් ගඳ සුවන්දර අනුව චේතනා පාහලින්. ඒ සියල්ලත් අන්නේ සංස්කාරත් භාගතු දේශනා කරන මේ සත්ව යාමක තන්ගෙන ආත්මයි තමාග වසගේ පවත් ගන්න පුළුවන් මෙතන හරි ලස්සන පින්නස්වාමින්න අප ආත්මය සියල්ල භාගතුන දේශනා කරනවා අනිත්‍ය දුක් අනාත්මය කියෙන මේ ත්‍රිලක්ෂණයට අයිත නිසා තමයි කියනවා මේ පුද්ගලන්ට සසරෙන් සත්වයටට සසර නිදහස් වන්න පුළුවන් කියලාගන්නේ. ආත්මයේ සවභාවය මේ කාන්තිම තිබුණනම් කවදාව මේකනට සසරේ නිදස් වන්න ැකිෙන. එතකොට පින්වත්න්නේ ඔය විදිහට හතරආකාරයකින් පින්වස්වාමින්නස මේ රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන කෙනෙ පංචුපාදානස්කන්දයට ග්‍රහණයවීම දෘ් දෘෂ්ටි ගතිකවීම භාගතුන සන්න දේශනා කළ සක්හයි දිට්ටියය කියලා ගත්දල බදධ සූත්‍ර. ඉතින් තව විස්තර ඇතුව මේ පින් උත්තුන්න දැ ගන්න ඔන්න ගදුල බද්ධ සූත්‍රය අධ්‍යීනය කරන්න පුළුවන්. සක්කාය දිට්ටිය කියන්නේ කොමන්ද කියලා අප පින්වස්වාමීන් වහන්සි එතා මැනවින් බුදුරජාණන් වහසේ දේශනාව මුල් කරගෙන අපට පැහැදි කරලා දුන්න සක්කාය දිට්ිය දුරුවෙන්නේ පින්වතුනේ සෝතාපන්න පලයේ සාක්ෂාත් කරපු කෙනාටයි එතකොට සෝතාපන්න පලයේ සාක්ෂාත් කරපු කෙනා ගෞද මේ බුද්ධ ශාසනය තුළට පැමිණුනා බුද්සාාසනය තුළට පැමිණතාක් ඉන්න ප්‍රතක්්ගයන බහමිය පෘථග්‍යයන බුහොමිය තුළ පින්ංවතුනේ තියෙනවා සතරපා අනතුර. ඇැවයි යම් කෙනෙක් සෝතාපන්න පලයට පත්වෙලා මේ සක්කාා දිට්ටේ දුරකර ගත්තුත් එහෙමය සතරාපා දුකින් සතරාපා බහින් සදහටම නිදහස්ස වෙන අනිසා භාගතුන් වහසේ වදාලා පතවයා ඒක රජ්ජයන පෘත්තු වියටම රජවෙනුවට වඩා සක්ගාය ගමනයනවා දෙව්ලොව ගිහිල උපදිනට වඩ. බ් ලෝකාධිපච්චයන මේ සක්වලටම අධිපති වෙන මහා බ්‍රහ්මය වෙනවාට වඩා සෝතාපත්ති පළන්වර සෝතාපන්න පලේ සාක්ෂාත් කිරමීම ශ්‍රේෂ්ටයි කෙන එනිසා මේ සක්කාදිට්ටය කියලා කියන්නේ ප්‍රහාණය කළ යුතු සංයෝජනයක් ප්‍රහාණය කළ යුතු අකුසලයක් හැබැයි සාරිපුත්ව මහරහතන් වහන්සේ මෙහි විස්තර කළේ ප්‍රහාණය කළ යුතු එක එක ධර්මය විදිහයට සක්කයිදිට්ටත් වඩා තදින් මේ සත්ත්වයාගේ ජීවිතය ග්‍රහණය කරගෙන තියෙන බලවත් අකුසලයක් බලවත් බන්ධනයක් අස්මිමානය මම වෙමී කියලා තියෙන හැඟීම එක සක්කයි දිිට්ටයට වඩා බොහොම බලවත්. අස්මිමානය කියලා කියන්නේ කුමක්ද අස්මිමානය ප්‍රහානය කළ යුතු කාරණාවක් විදිහට සාරිපපුත්ත මහරහතන්හසේ දේශනාව වදාලේ. අස්මිමානය ප්‍රහාණය කළ යුත්තේ ඇයි අස්මමානය කියන්නේ කුමක්ද අස්මිමානය ප්‍රාණය කළ යුත්තේ ඇයි කියන කාරණාව ස්වාමන්හස බුද්ධදේශන ඇසුරින් පින්වතුන් කෙරෙහි පහදා දෙන්න කෙලා කරුණාව වාමී වහසන් ඉල්ලා සිටිනු. නම බුද්ධහය සලුදිනාටම තරුවන් සරණයි පින්නත් ස්වාමීන් වහන්ස සැදහැවත් පින්වත්න අප අද මේ වැඩ සටහන පටන් ගන්න කොටම අපි කතා කළේ වටිනා අදහසක් ඒ තමයි මේ ධර්මමාර්ගය දියුණු කරනකොට බුදුරජාණන් වහන්සේ පෙන්නවා පුද්ගලයෙන් දෙපිරිසක් අතරින් භාගතුන් වහන්සේගේ ශ්‍රාවකත්වේට ආපු කෙන ශෘතවත් ආර් ශ්‍රාවකයක් කියලා. එතකොට අශෘතුවත් පුතක්ජන කෙනා භාගතුන් වහන්සේගේ ශාසනයෙන් පිට ඉන්න කෙනෙක් ස්වාමීන් වහන්සේ සකාය දිට්ටිය කුමක්ද කියලා විස්තර කරද්දි.ඒ අස්ෘතුවත් පෘතක්ෂනයාට උරුම නැති. ශෘතවත් ආරය ශ්‍රාවකයා විසින් තමයි භාගතුන් වහන්සේගේ ධර්මය මත පිහිටලා සකාය දිට්ටිය දුරු කරගන්නේ. එතකොට එතනිදලා ඒකිනා සෝතාපන ශ්‍රාවකයෙක් පවට පත්වෙනවා. ස්වාමීන් වහන්සේ සකායි දිට්ටිය දුරුවීමත් එක්ක, විචිකිිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන දෙකත් ප්‍රහාණයට පත් වෙනවා. එතකොට ඒකිනා සතරපායිෙන් නිදහස් වෙච්චෙනෙක්. එතකොට සතරපායෙන් නිදහස් වුනාට එයා සම්පූර්ණයම බවයෙන් නිදස් වෙලා නෑ ඒගාවට සකදාගාමී මාර්ගය සම්පූර්ණ කරන්න තියෙන සකදාගාමී පලයට පත් වෙන්න තියෙනවා. ඒගාවට අනාගාමී මාර්ගී සම්පූර්ණ කරන්න තියෙන. අනාගාමී පලේට පත්ව වෙන්න තියෙනවා ඊළඟට අරහත් මාර්ගය සම්පූර්ණ කරන්න තියෙනවා අරහත් පලේට පත්වඉන්න තියෙනවා එතකොට මේ විදිහට මේ මාර්ගයේ ප්‍රගුණ කරද්දි ශ්‍රාවකයා තුළ අස්මිමාණය කියන එක තියෙනවා ඒක ප්‍රහාණය වෙන්ට පටන් ගන්නේ අරහත් මාර්ගයේදී ප්‍රහතන් වහන්සේට තමයි අස්මිමානය සම්පූර්ණයෙන්ම ප්‍රහාණීට පත්වෙලා තියෙන්නේ මම මගේ කියන හැකිීම අනුසේ වසයෙන් තියෙනවා රජාණන් වහසේ නිසා පිවස්වාමෙන් වහන්ස මේ බුද්ධ ශාසනයේ පිළිවෙත් පුරන කෙන හරියට ගඟට වැටිච්ච කොටයක් වගේ. මේ ගඟට වැටිච්ොට බාධක නැත්තං මහාසාගරයට ගමන් කරනවා. එතකොට බාධක තිබුුණොත් ගමන් කරන්නන මැද හිරවෙනවා කොටේකුණුවෙනවා. එක නැත්තං අනිත් මිනිස්තු ගන්නවා න ඒ විදිහයට බුදුරජාණන් වහන්සේ පෙන්නලා ගඟට වැටිච්ච කොටේ කඳුගැට එක හිරවනාාවගේ කියනවා අස්මිමානය මම මගේ කියන හැඟීම එද හිරවනාට පසේ එතනි හට යන්නේ නෑ ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිහිට කරගෙන තමයි ඒනාට ඒ අස්මිමානය දුරුකරගන්න තියෙන්නේ මේකට හේතුව තමයි ස්වාමීන් වහන්ස මේ උපාදාන හතරක්තියවා කාමපාදා දිිට්්‍ය උපාදාන සීල්බතු උපාදාන අත්වා දුපාදාන. තුර දිට්්‍ය උපාදාන දුරුවෙනවා සක්කායි දිට්ටිය ප්‍රහාණි වුණට පස්සේ සීලබතු උපාදාන කාම උපාදාන තියෙනවා සකදාගාමී ශ්‍රාවකයටත් අනාගාමි ශ්‍රාවකයට. එයට පස්සේ අත්වා දුපාදාන දුරු වෙන්නේ රහතන් වහන්සේට ට අතවාද කියලා කියන්නේ ඒක මම මගේ කියන අනුසේ වසේ අරගෙන තියනවා දඒ අවස්ථාවක බුදුරජාණන් වහන්සේගේ අහනක මහිතන බ්‍රාහ්මණයක් දැන් රහතන් වහන්සේත් මම මම කියලා කියනවා එතකොට දැ මම මගේකින් හැඟීමෙන් රහතන් වහන්සේ නිදහස් වෙලා නම් ඇයි එහෙම කියන්නේ කියලා හව එතොට කිව හරියට ලෝක විවාහාරය හඳුන ගත්තක ඒ ලෝක විවහාරය හඳුනගත්ත නිසා මම මගේ කියලා කතා කලාට ඒක ව්‍යවාහාර මාත්‍රයක් විතරයිකි. ප්‍රහතන් වහන්සේට හෙම මම මගේකින් හැඟීම නෑ. නමුත් අනිත් සකදාගාමි ඉගාවට අනාගාමී අනුසේ වසයන් තියෙනවා. දැඒ උදාහරණයක් හැටියට ස්වාමීන් වහන්ස දැන්. හොදට භාවනා කරපු කෙනෙකුට වනත්. ඒ භාවනා කර හිත හොඳට සමාධියයටට පත්වනාට පස්සේ උපක්ලේශ යටගියා වගේ. ප්‍රාණය වඋුණාවගේ පිළිට පුළුවන් එතකොට ඒකෙන රැබටෙන්ට පුළහන් මම අරහත්වයට පත් වනා කියලා එතකොට එතන හැඟීමක් තිය නො මොම මේක කරගත්තා කියලා ඒකට උදාහරණයක් කැටට තියෙනවා මේ එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ මුණගැහින්ට එනවා ඇත ප්‍රදේශයක වනභාවනා කරගෙන මුදදට දේ‍යාන උපදවගෙන ඊට පස්සේ කෙලෙස් පෙනෙන්න්නේ නැති රහත්වයට පත්වනා කියන ස්වභාවයට හිත සකස් වෙච්ච භික්ෂූන් වහන්සේලා පන්සියනමක්. භාගිතුන් වහන්සේ මොුණ ගැහින්ද. එතකොට බුදුරජණ වහන්සේ දැක් දැන් ජේතවනා රාමියට එනවා බුදුරජාණ වහන්ේ ආනන්ද ස්වාමන් වහන්සේ පණිටක් ජවන පින්වත් ආනන්ද ශාස්තෘන් වහන්සේ මොන ගහෙන්න කලින් සොහනට ගිහිල එන්න කිය දර භික්ෂූන් පන්සීයට න නොවී රහත්වනා කියලා රැවට ඔහ. ඊට පස්සේ ඒ බික්සුන් හසල හැබැයි පිළිගත්ත එක. බදුරජාණන් වහන්සේ අපිට යහපත පිණිස මේ අපේම කක්හර අඩුපාඩුවක් ඇති අපිට යන්නෙ කිව්ේ කියලා. සොහොනට ගිය. ගිහිල්ලා අලුත්ත ගිනල්න්න දාපු මිනිී තිබ්බා. ඊගාවට කුණුවෙලා ඕෝජස් ගලන පණුව ඉන්න මළමිනී තිබ්බ. එක පහරට මේක දැක්කට පස්සේ පිරිසකට පිළිකුලහට ගත්තා. අර මලමිනි දැකල කුණු වෙච්ච සැරවතියෙන පනුව ඉන්න. අලුත තිබිච්ච මලමිනිවල සමහරේ වගේ ඇඳුම් සත්තු ඇදලා ප්‍රකටව තිබුණා එතකොට සමහරයට රාගේ හට ගත්තා. එතකොට කල්පනාවන අනේ අපි සම්පූර්ණයමෙන ආාශ්‍රව ප්‍රහණය කරලා නෑ කියල. නමු තිස්සල්ල හිතුවා මම කරගත්තා කියලා. කොට එතන අර අස්මිමානය කියන එක මම මගේ කියන හැඟීමතිය ඉතිං බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ ඒවා පෙන්නලතිය නො අධිගම ප්‍රතිරූපක කියලා ඒස්පේල්ලකුසාමන්හන්ේම අපිටඒ අර දේශනාවල සමාල් පෙන්න ගදීල තින එතකොට අධිගම ප්‍රතිරූපකකින ඒවා ගොඩාක්වෙලනාවට එන්න එතකොට අස්මිමානය නිසා තමයි. මම මගේ කියන හැඟීම නිසා.ඇති අරස්වාමින්න් වහන්සේලා ඊට පස්සේ එතනම භාවනා කලා භනා කරලා හොතුට සිතේකඟ කරගන සියලු කෙලෙස් ප්‍රහාණයට පත් කර තමයි ුදුරජාණ වහන්සේ මොනගැහින්ට පැමිණිය. එති ඒ වගේ අර භාගිතුන් වහන්සේගේ ධර්මය තුළ විශාරධ භාවයට පත් වෙන්නේ. උන්වහන්සේගේ ධර්මයම උපයෝගී කරගෙන මේ හැඟීම තේරුම්ගත්වොත් තමයි. අනිතක එතන වාමන් වහස දැන් මාර සේනාවන් කෙන කතා කරද්ද දසමාර සේනාව අ අන්තිමට බුදුරජාණන් වහන්සේ පෙන්වා තමාව උසස්කොට සලකනක අ අනිර් අයි පහත් කලා සලකන එක එති එතකොටත් ඒකත් සිද්ධ වෙන්නේ මම මගේ කියන මේ හැඟීම අනුසේ වසයෙන් හරි සිත තුළ තියෙන නිසා නමුත් රහතන් වහන්සේට ඒ අත්තවාද උපාදානත් සම්පූර්ණයම ප්‍රහාණයට පත් එච්ච නිසා අස්මිමානය නිරුත්ත වෙලා අස්මිමානෝ සමුච්චින්නෝ කියලා කිව්වෙ පින්වතුේ රහතන් වහන්සේටයි. අස්මිමානයේ මම වගේයයි කියෙන හැඟීම සම්පූර්ණයම දුරුවුණේ රහතන් වහන්සේට එතකට දුරු කළ යුතු ප්‍රහාණය කළ යුතු එකම දරමය අස්මිමානයයයි කියලා අපට මේ ධර්ම දේශනා කළේ අස්මිමානයේ දුරු කළ අපගේ සාරිපපුත්තු ම රහතන් වහන්සේ ඇති පිංගතුන්ට උතුම් ගද්දූල බද්ධ සූත්‍රය ඇසුරින් ස්වාමීන්හසිේ මැනවින් පහදල දුන්න සක්කාය දිිට්ටිය ගැන එනඟට අපගේ පින්ව ස්වාමීන් වහන්සි මේ අස්මිමානයේ තියන භයානකකම තෝරන්න යොදාගත්ත උපයෝගි කරගත්ත බුද්ධ දේශනාව භාහිතුන්හසක උතුම් බුද්ධ භාෂිතය තමයි ධාරු කන්ද උපම සූත්‍රයේ මේ සම්බුද්ධ ශාසනය පිළිවෙත්පුරන භික්‍ෂුව උපමා කලා බුදුරජාන් වහන්ේ ගඟට වෙත්‍රිච්චි දර කොටේකට ඔය දරකොටේ කොහේවත් හැපෙන්න්නේ නැතුව තිබුණ නොත්තේම නිවන නම් වූ මහන්සාගරයට යනවා. ඇබැයු දරකට එරිම ලේස යන්ඩහම ඉන්න ඕක හරි අනතුරුවට භාජනයනවා කියලා බදුරජන් වහන්සේ ධාරු කන්දෝපම සූත්‍ර දේශනා කළ. එනිසා පංගතුරන්නට අපි සිහිපත් කරනවා ගත්දූලු බද්ධ සූත්‍රය සහ ධාරු කන්දෝපම සූත්‍රය කියව ගන්න. ගැටනුණට පස පිංගතුනින් ගමනක්නෑ. අස්මිමානය කියලා කියන්නේ මේ ශසනයතුළ බුදුරජාන් වහසේ දේශනා කළ සාවින්හසු අපට මතකයි ගාථක්නේ දසන්නහන්ස. භික්‍ෂුවගේ අස්මිමානය ස්වභාවය. මමේ කතමඥන්තු ගිහි පබ්ජිතා වඋබහෝ. මේ ආස්මිමානෙ ටහුේ චිනා හිතනවා කිය නො මේ ගිහි පැවවිදි හැමෝම මගින් අලා තමයි හැම කටයුත්තම කරන්න ඕනේ. මම අතිවසාස්සු. මගින්මයි අනුසාසන ගන්ටෝනේ. ිච්චා කිිච්චේසු කිස්මිචි ස්වාමීණීක කරන්නේ කොහොමද මේක මෙහෙම කරු තරිදද මෙහෙම මගින් අවවාද ගන්ටඕන. ඉති බාලස්ස සංකප්පුූ, මහනිනි ඕක බාලයාගේ දුරුවලයාගේ සංකල්පයයි. ඉච්චා මානෝ වඩ්ඩති. ඔහු ටේකන් ලාමක ආසාව වැඩි. ඔහු ටේකින් මානන්නේ වැඩි නිවන් මගක් නං වැඩිල්නෑ. එනිසා මේ අස්මිමානය නම්හූ. ප්‍රහානය කළ යුතු එකම එක ධර්මය. ප්‍රහානණය කර ගැනීමූ දෙසසාහියි භාගෙතුන් වහන්සි දහම් දෙස්වී. අපි උත්සාවත්වමු පින්වතුනේ වේ ධර්මකාරණා කෙරෙහි රද්ාව ඇතිරගෙන. අස්මිමානයේ දුරකර ගැන්ට සාමින්හස ඇත්තෙම අස්මිමානයෙන් දුරුකර ගැනීම් පිණිස සාමීන් වහන්සේහි ධහම්කාරණා ෝරනකොට. බොහොමන් ලස්සනමින් පින්වතුන්ට මතකතයා ගැන පුළුවන් කතාවක් සීපත් කලා. එතනදී අරහත්තයට පත්උනා කියලලා රැවටිච්චි. නමුත් තරත්තවයටට පත් නොවු භික්ෂූන් ටිකක් පැමිනවා.ඒ භික්ෂූම් බුදුරජන්නස් දමනය කනකට පහසුවන්ගේ භික්ෂූන් දමනයවුණනා දමනීමට හේතු ඒ භික්ෂම් ගව තිබ පිතුන ්‍රද්ධාව. ශ්‍රද්ධාව තියනෝන මේ අස්මිමානයට හුවෙන්නේ. ගත ්‍රද්ධාන්තයගේ හිත්තව බුදුරජාන් වහස දේශනා කළ ජානාති භගවා භහග්‍යතුන් වහන්සීම දන්නාසේක. අහන්න ජානාමී මුොකුත් දන්න කෙනෙක් නෙවෙේ. සත්තා මේ භගව මගේ ශාස්ත්‍රෘූන් වහන්සේ භාග්්‍ය තුන් වහන්සේ සාාවකෝ හමස්මි ම ශ්‍රාවකයා වෙමේ ආන එතන තමයි අපට මේ ධර්ම මාර්ගයේ දියුණුව තිබෙන්නේ. දසුත්තර සූත්‍රයේ ඊළග කාරණය විදිහට සාරිපපුත්ත මහරහතන් වහන්සේ විස්තර කරනවා. ඒකෝ දම්මෝ හාන භාගියෝ. එක ධර්මයක් තියෙනවා පිරිහීම ඇති කරලා දෙන ඒ ධර්මය පිරිහෙන්ටයි හේතුවෙන්නේ කතමෝ ඒක දම්ම හාන භාගියෝ කොමක්ද මේ පිරිහීමට හේතුවෙන එකම එක ධර්මය අයෝ නිසෝ මනසිකාරයෝ අයෝ නිසෝ මනසිකාරය යයි තාමි අසා අයෝ නිසෝ මනසිකාරය කියලා කියන්නේ නිවන් මඟට ධර්මය හැසිරෙන භික්‍ෂූට ඉතාම අන්නතුරු දායක අක්කුසලයක් මේ අයුනුසෝ මනසිකාරය ගැන බුද් දේශනා ඇසරු කරගන පින්වස්වාමින්හස කරුණාවෙන් පැහැදිලි කරන්න. පින්වත්න අපේ ස්වාමින්හන්සය අයනුසෝ මනිසිකාරය ගැන. අයිනුසෝ මනසිකාරය ගැන අප භාගතුනාහස දේශනා කරනවා. හරි ලස්සනට අයනුසෝ මනසිකාරය කියන වචනේ මොකදදය කියන එක මොකද මේ අයනුසෝ මනිසිකාරය කියන කියලා. ඒ තමයි භාගතුන දේශනා කරනවා අනුවනින්, ල්පනාවා එතකොට ඒ කියන්නේ යමක තියන යථාර්ථයේ යථාර්ථය ස්වභාවයග සිහි නොකට එයා වැරදිවිදිහට යගේ සිතන්න සිතිවිද මෙිහේවනවා. ඒ මෙහෙවීම නිසා තමාදැන් අප හලතිය නවා පින්වස්වාම අපි අකුසල් කියලා දෙයා. එහෙම නැත්තට පස්සේ අකුසල් මුල් අකුසල් මුල් ඔස්සේ තමයින් අකුසල් කියදවල් පෝෂණ එ ව. කොට ඒතම අපි හලතියනවා ඒතමයි අකුසල් මුල් විදිහයට තමයි ලෝබ දවේශ මෝහ. එතකොට ලෝබේ මුල් කරගෙන අන්න අකුසල් පුද්ගලිවතින් සිද්ධවෙන. ඊට පස්සේ දවේශ මුල් කරගෙන නන්න සිද්ධයෙනවා එහමැත් මෝහ මුල් කරෙන සිද්ධ වවා. මෙන්නම මේ ලෝබ දේස මහ ැතං අපිකවත්තාාවවිදිග අපපි දන්න විදියටට රා දේ මහ. එතකොට මේ හැම දේකටම මේ රාගගේ ඇතිවන්න එක්ක දේශේ ඇතිවෙන්න්න එක්ක මොහේ ඇතිවෙනවා කියන තැනක අපි තුළ යම් අකුසලයක් සිදුවෙලා තියෙන ඒ අකුසලි තුළ ඒ කාන්තෙම තියෙනවා අයිනසෝ මනසිකාරය. භාගතුනස දේශනා කරනවා අකුසල් ඇතිවෙන්න මේ අනුසෝ මනිස්කාරය කියනෙ මුල්ලන්න හැටි කොහොමික හරි ලස්සනයි. ඒ තමයි භාගතුනස දේශනා කරනවා එතම දැන් අපි අහල තියෙනවා පින්වත්න්නේ මොකක්ද නේ වරණ ධර්මගෙන්. මේක තියෙන්නේ අංගුත්තරනිකායි තික නිපාතය ඒ තමයි භාගතන දේශනා කරනවා කොහොමද නීවරණ දරුවීන් අපි හලතින කාමච්චන්ද ව්‍යාපාද තියන මිද උද්ච්ක කුච්ච විචිකිච්චෝ විදර පංච නීවරණ. එතුකරො නිීවරණ ොල භාගතුන්නාස දශනා කරනවා කොහොමද ඒ තමයි භාගතුන දේශනා කරන නාහම් භික්කවේ අඥන් ඒක ධම් පම්ි සමුණු පස්සහම් පින්වත් මහලන මංගපට යම් එක දෙයක් දේශනා කරන්න කියන. මොකක්දේ ඒතමයි මේ නූපන් කාමච්චන්දය එක නූපන් කාමච්චන්දය කළ කෙනන්නේෙ දැන් කාමච්ඡන්දය කලකෙන අපේ හිතේ කාමයන්ටි තින කැමැත්ත. එතකොට මේ කාමයන්ටි තියෙන කැත්ත ඇතිවෙන්ඩ උපකාරවෙන දේ එක කරුණකින් නූපන් කාමච්ඡන්දය ඇතිවීමටත් උපන් කාමච්චන්දය උපන් ෝවා කාමච්ඡන්දූ භියෝභාව වේ පුල්ලාය සංවත්තන්ති. වැඩිදිවුණු වෙඩත් උපකාරවන එක මේ එක කරුණකේ තම යතයි දම් භික්කවේ සුබ නිමිත්තං. සුබ නිමිත්ත කියෙනවා. මෙන්න මේ සුබ නිමිත්තට අන්න එකතු වෙන භාගතන දේශනා කන සුබ නිමිත්තම් භික්ක වේ අයෝනිසෝ මනසිකාරු අන්න අයනසෝ මනසිකාරඇත් එකතුනාට පසේ අනුපන්නා ජේව කාමච්චන්ද උපද්ජති ඔන්න නූපන් කාමච්ඡන්දී වහ උපදිනවා කියනවා. ැන් සුබ නිමිත්ත කියන එක තියෙනවා. හැබයි සුබ නිමිත්ත කියනදී තිබුනට. අපේ හිතේ අයනිසෝ මනනිසිකාරය අපේ හිතෙන් නුවනින් කල්පනා කිරීම අනුවනින් කල්ප රීම ඇතිවිච්ච හම අන්්‍ය එතන කාමච්ඡන්දය ඇතිවෙනවා. ඔය විදිරෙන් භාගතනා දේශනා කරන ව්‍යාපාදය ගැෙන. මේ අගුත්‍රණ කායතියනෙ එදර ව්‍යාපාදට උපකාර වෙන්නේගෙන පටිගෙනීමිත්ත. එතකොට පටිග නිමිත්ත් එක්කන්න අයනිසෝ මනිසිකාරය එකතුනු අන්නන්නේ හේතුවෙන් ඔහුට ඇතිවන්නේ භාගතන දේශ කරන දේශය ව්‍යපා. එද පටි නිමිත තයනනිසා අප විද විාරන් කල්පත හරි ලස්සන දශනව තියන දැවයි අනිු මනිසිකාර හිතන හැටික් තේරුම්ගන්න අප තරනද දේශන තිට අක්කොච්චිමං අවදිමං අජි නිමං අහාසිමාව පැරැදුවේ මට ගැහවේ මා සතුදේ පැහැරගත් ආගේ දේවලයා හිත හිතද මට මෙහම කලානි ම මෙහම කරන්නරු මෙහම යාමා පැරදව ඒ ඔක්කමන්න අයනුසු මනිසිකාරී තියෙන දේව ඒ අනිුසු මනිසිකාරෙන් ඒද හිතන් හිතන්න පටිගි නිමිත්ත තියෙන නිසා අන්නවාහපටගේ ඇතියෙනවා ව්‍යාපාද ඇතිව. ඔය විදිීරයම් භාගතුන දේශනා කරනවා. ඊළඟට ඒ තමයි භාගතුන දේශනා කරනවා මොකක්ද මේ විචකිච්චාව සැකේ ඇතිවෙඩ. සැකේ ඇතිවෙන්න මූලික වෙන ප්‍රධානම කාරණාව භාගතුනා දේශන එකම එක කරුණ කියලා යති දැ බිත්ක්වේ අයිනිසෝ මනනිසිකරු. මේ අනිසෝ මනිස්සාකාරය මයිකෙන විචිච්චා ඇතිවෙන්නඩ හේතුව. ය සැකේ කියලා කියන්නේ තුළුවන්ටෙරෙ තිෙන සැකේ මෙතන විචිච්ච නීවරණ හහිට පෙන්න්නේ. බුදුරජාණන් වහන්සේ ධර්මය සංඝයා කිරී. එතකොට මේ තුර තිසරණය කෙරරි යන්න පුද්ගල හිත සැකන් යුක්තයි ඒ සැකයට ඇති වන්නේ අර අයිනසෝ මනිසිකාරී නිසා ුදුරජාශාරහන්ද දන්නේ සම්මා සම්බුද්ධන්න නිරීතයනවදන්න එක්කු විද්‍යාවයක ගලපන්නයනො ඒ ඔක්කෝමන්න අයිනසෝ මනිසිකාරී වැඩි පිළි වලවල්. එතකොට අයුනිසෝ මනිසිකාරීන පුද්ගලයට ලෝකයට හිතෙන්නේ ඒත් එක්න වොටදැඟ පිති විද්‍යාවට ගල පන්්ඩයන වකිල්. එතකොට ඒත්තක් අරිත ඥාම මේකහරිේ මේ හොඳයි යන ක්‍රම හරි සාර්ථකයි කිය. තැ ද පිවල කියගේ නිවරදි හිතන රටාව කියල හැබයි නිවරදි හිතන ටාවක් ඒ තම වැදදි හත ටා.ඇයි භාගතුන දේශනාකර ඒ ැේ මතුවෙන්ඩ උපකාරවන එකම එක ධර්මය අයනු සුමාණසිකායයි. ඊළඟට භාගතුන දේශනා කරනවා ඒ තමයි යම් කිිකකින බොද්ජංග ධර්මය බොද්ජංග ධර්ම කියල කියන්නේ අප හල තියෙනවා බොද්ජංගලෙන බෝධ අංගම නිව ක්ස්වත්වයෙන් පි උපකාරවන අංග. එකොට මේ නිවන සාක්ෂාත් පිණීම් පිණස උපකාරවන අංග දියුණවීම පිණස අනිුසෝ මනිකාර බැරය තුයි කියනෙන. මේ බොද්ජංග ධර්ම පිරිහම් පිරිවෙන්ඩ උපකාරුණන ධර්මයත්තම කියනවා මේ අයිනිුසෝ මනසිකාරය කියන එක භාගතන දේශනා කරනවා. ඊළගට තමයි භාගතුක දේශනා කරන යම් කිසි දෙයක් පින්වත් මහන යම් කරුණක් එක කරුණක් මහ අනර්ථය පිණස පවතිනවාන. යෝ ඒවාන් මහතෝ අනත්හා ය සංවත්තති. යමක් අනර්ථේ පිණස පවතින මේ කියන කාර ක්කමතියන්නේ අගුත්්‍රනිකා. අන අනර්ථය පිණස පවතින යතිහිදම් භික්වේ අනර්තය පිණිස පවතිෙන් එක කරුණක් කියලා කියන්න පුළුවන්න කියන්න පුුවන් කියන තනි වචනයගෙන් අයිුස්ෝමනසිකාරු. අයිනුසෝමනසිකාරයකෙන්. මේ අයුනිසෝ මනිසිකාරය ඇතිවින්නේ ඇයි භාග්‍යතු වනසි දේශනා කරු අවිද්‍යසූ හැරරි ලස්සනයි ඒ තමයිගේෙනවා අස්රද්ධානිසා කිය. අස්රද්ධාව තියෙන පුද්ගලට තයි කියෙන මේ අයිුසු මනිසිකාරය ඇතිවෙන්නේ. අරපේ ස්වාමිනාාසකගේ ඉස්සල්ල කරණති පැලිකාරවගේ මේ සාකච්ඡා මුල මුල්පුරන්න කලින් මේ ප්‍රශ්නය හන්ඩ කලින්. ඒ තමයිත් තිසරණය කෙර සදාව තිබුණ නම්. පැහැදීම තිබරුණ නිසා අර ස්වාමින්න්නාසලන්නගේ. දැන් ඒ ස්වාමින්නසල් අයිනිුසෝ මනිසිකාරයක තුළ තිබටිබපු නිසානේ අරිවිදියට අස්මිමානයෙන් කටයුතු කළින් එතකර ද මේ ස්වාමින්නාසරන්න සද්ධාව තිබුණු නිසා අයිනිසෝ මනිසිකාරයෙන්ගන්න අප ස්වාමි හන්ස කිවගේ ගැලවෙන්න්න උපකාරුණ. අනර්ථය පිණස කුණන්න ැහැරල. ඊට පස අපේ භාගතුන දේශන කරවා තවම මේ අනිසු මනසිකාය තම අපිහලතින ිච්චා දිිට්ිය ගැන මිත්්‍ය අදෘෂ්ටිය ගැන ඊට පැප දැ ඉස්සල්ල කතා කරම සක්කා දිට එක්කම දෘෂ්ටි ගන යි දෘෂ්ටිවලට උපකාරවන රණාව තමයිකනු අයිනිුසු මනසිකාරය. භාගතුන දේශනා කරනවා වේතමයි මොකක්ද නූපන් මිත්තා දෘෂ්ටි උපදින්ටත් ඒ අනුපන්නවා මචා දිට්ට උපජත උපන්නවා මච දිටි පද්ධ. ඩදියුණු වෙන්ද උපකාරුණන එකමක ඇති දම්බික්කු යනිසූ මනසිකාරහු. එතිකට ින්වත් යබ මේ කතා කරට පන්නස්වාමින මේ අනිුසූ මනිසිකාරයෙන් තම අප මේ ඔක්කෝ මේ හසුරුුවන්නේ මේ යතාර්ථයේ මේ අනිත්ති දුක් අනාත්මේ මේ ත්‍රලක්ෂය අපේ වහන්න්නේ අනිස මනිසිකාර. මේ සංඥා විපල්්‍යයාසැන්ට අපි ඇහුුවවෙන්නේ නිත්‍යයයි ඊට පස්ස ආත්මයි ඊට පස්ස සැපයි ඊටට පස දුකක්න මේ සැපයි මේව සුබයි කිය ඔක්කොම දට අහුුවන්න අපි මෙන්න මේ අයිනුසෝ මනසිකාරය නිසා. ඉතින් පින්වත්න භාගතුන්නන් සිතින් මේ විදිහට දේශනා කරන අයනුසෝ මනසිකාරය ගැන බොහෝ ලෙස හරි ලස්සන දේශනාවලින්. ඉතින් මේ නිසා මේ අගුත්‍ර නිකා තියෙන තික නිපාති ඔබ කියවගන්න. ඒද මේ අයනිුසෝ මනිසිකාරය බැහැර කරලා මේ අයනිසු මනිසිකාරය යහපත් වචනිතමයි ඒ යෝ නිසෝ මනනිසිකාරය කියනෙ. ඉතිං ඒක ගැන අපි ඉදිරියේදි කරම ඉතින් අයනිුසෝ මනනිසිකාරය බැහැර කරලා ඔබා පහැමදිනාටම මේ ධර්මයන් නෝනිංක් පිම්බම සන්ඩ තුනළුවන්ගේ ආසිුරවාදය මේ ධර්මීම ඒකාන්තම පිහිටුපකාර වේවා. සාමන්හන්සේට අපි පින් අනුමෝදන් කරනවා බොහෝමම් පැහැදිලිම ඔබට. අයුනසු මනසිකාරය ඇතම අයුසු මනසිකාරය පින්වතුුණේ සාරිපපුත්ත මහරහතන් වහන්සේ මෙහි දේශනා කරන්නේ පරිහානිය ඇතිකර දෙන එකම එකක් දහරුමේ විදිහට. එ පරිහනිය ඇති කර දෙන්නේ කාටද තමාට පරිහානිියය ඇති කරලා දෙන බුද දේශනාව තියන අධ්‍යත්තිකම් භික්කවේ අංගන්තිකරිත්වා න අනඥන් ඒ අංගම්පි සමනු පස්සාමි ආධ්‍යාත්මයේ තියෙන අංගයන් අතරේ එකකම එක අංගයක්වා දකින්නේ නෑ කියනවා තමන්ට මෙිච්චර මහතූ අනත්හාය සංවත්තති. තමන්ට මෙච්චර අනාර්ථයක් ඇති කරවන අයෝනිසූ මනසිකාරයත් තනයි. අයෝනිසූ මනසිකාරය කියන එක මහත් වූ අනර්ථයක් ඇතිකරනවා මුළු මහත් නිවන් මගම වහන්නේ. මේ අයුනිසූ මනසිකාරය කියන එකම එක අංගෙන්. එනිසා තමයි සාර්ුෘත මහරහතන් වහන්සේ මෙහි තෝරන්නේ එය තමයි පිරිහීම ඇතිකරදින එකම එක ධර්මය විදිහට. නඟ කරුණ කතමෝ ඒකෝ දම්මෝ විශේෂ භාගියු. විශේ බාගය කියලාකිව පින්ගතුන දියුණුව ඇති කරලා දෙනවා. හාන බාග කියලකිව පිරිහෙනවා. විශේසත්වය ඇති කරල දෙන දියුණු ඇති කරල දෙන එකම එක ධර්මයකුත් තියනවා කොමක් ද දියුණු ඇතිකර දෙන ධර්මය යෝනිසූ මනසිකාරු ඒ තමයි යෝනිසෝ මනනිසිකාරය පින්වස්වාමි වහස යෝනිසෝූ මනසිකාරය කියන්නේ කුමක්ද ඒ යෝනිසෝ මනසිකාරයෙන් අපේ ජීවිතයේ දියුණු ඇති කරලා දෙන්නේ කොයි විදිහටති කියෙන කාරණෙ පින්වතුන් කරහි කරුණාවෙන් පැහැරිි කළ දෙන්න. ප අත්ස්වාමීන් වහන්ස අප අයෝනිසෝ මනසිකාරය කුමක්ති කියලා මනාකොට ඉගෙන ගත්තා. ඉතින් අයෝනිසෝ මනසිකාය අපිට හයහපත පිණිස පවතිනවනම් යහපත පිණිස පවතින්නේ යෝනිසෝ මනසිකාරය. ස්වාමීන් වහන්ස මේ යෝනිසෝ මනසිකාරය කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ පිනකට ලැබෙන එකක් කියලා. උන්වහන්සේ පෙන්නනවා යෝනිසෝ මනසිකාරය ගැන මිත්ත සම්පද මාගම්ම. යෝනිසෝච පයුංජතෝ, විජ්ජාවිමුති, වසීභාවෝ සබ්භමේතයන ලබ්පති. කල්ලයාන මිත්‍ර සම්පත්තියට පැමිණීමත්. ඉගාවට යෝනිසෝ මනසිකාරය ඉපදීමත්, විද්ජා විමුති වසී භාවෝ විද්‍යාවත් විමුක්තියත් තමාගේ වසගේ පවත්ව අන්නඩ පුළහංකම කෙනෙක ලැබෙන්නේ සබබමතයන ලබති පෙරකරපු පිනකට අනුව. එතකොට යෝනිසෝ මනසිකාරය යම් කෙනෙක්ට ලැබෙන්නේ එයා සසරේ කරපු පිනක විපාකයක් පුන්නේ බලයෙන් ලැබෙන එකක්. එතකට යෝනිසෝ මනසිකාරය වැඩෙන්ද උපකාර වෙන දෙයක් තමයි බාහිරින් ශ්‍රද්ධර්ම ශ්‍රවණය ඇසීම එතකොට සද්ධර්ම ශ්‍රවනය බාහිරින් ලැබුණට පස්සේ තමා තුළ පිනට ලැබිච්ච යෝනිසෝ මනසිකාරය උපදවාගෙන ඊට පස්සයා දම්මානු දම්ම පටිපදාව ජීවිතය තුළ හුරු කරනවා. එතින් මේ යෝනිසෝ මනසිකාරය කොයිී තරම් ජීවිතයට යහපත සලසනවද දුජාණන් වහන්සේගේ ධර්මය. යම් ආකාරයකට යම් කෙනෙක් දියුණු කරනවනං. ඒෙන යෝනිසෝ මනසිකාරයෙන් යුතු කෙනෙක්මයි. නුවනින් කල්පනා කරන කෙනෙක්මයි නැත්තං එයා පිරිහිලා යන. තිබ බදුජාණන් වහන්සේ අපිට මෙහෙම පෙන්නවා. ජානතව වහන් භික්කවේ පස්සතු ආසවානං කයන් වදාමි නෝ වජානතෝ. පෙන්වත් මහනෙන මං මේ ආශ්‍රවශ්‍රයවීම. කියෙ කාමාස්ත්‍රව භවාස්ත්‍රව, අවි්‍යාශ්‍රව කියන මේ සියලු ආස්ත්‍රව ප්‍රහාාණයවීම පණවන්නේ දන්න කෙනාටත් දකින කෙනටත් කියනවා. කංච භික්කවී ජානතෝකින් පස්සතෝ කුමක් දන්නුමක් දකින කෙනාටද ආසවානං කයෝහූති මේ ආස්ත්‍රව සයවෙලා යන්නේ. යෝනිසෝච මනසිකාරෝ අයෝනිසෝච මනසිකාරම්. යෝනිසෝ මනසිකාරය කියන්නේ කුමක්ද කියලා දන්න කෙනාටත් යනි මනසිකාරය කියන්නේ කුමක්ද කියලා දන්න කෙනාටත්. අයෝනිසෝ මනසිකාරෝ භික්කවේ අනුපපන්නාචීව ආසවා උපජ්්‍යති. පින්වත් මහනෙන අයෝනිසෝ මනසිකාරයේ තුළින් නූපන් ආශත්‍රව උපදිනවා. උපපන්නාචාසවා පවඩ්ඩන්ති උපන් ආශ්‍රව වැඩිදිවුුණු වෙලා යනවා. යෝනිිසෝචකෝ භික්කවේ මනසිකරෝතු අනුපන්නාජීව ආසවාන උපජ්ජන්ති. නිෝ මනසිකාරය තුළින් නූපං ආශ්‍රව උපදින්නේ නැහැ කියල දේශනා කරනවා උපන්නා චාසවා පහීයන්ති යං ආශ්‍රව දර්ම ඉපදිලා තියෙනවද ඒ සියල්ල ප්‍රහීන වෙලා යනව කුමකින් ද යෝනිසෝ මනසිකාරයේ. එතකොට යෝනිසෝ මනසිකාරය තමයි තමන් තුළ පිහිටි අභ්‍යන්ත රංගයක් හැටියට බුදුරජාණන් වහන්සේ වඩාත් අගේ කළේ එත ඒක නිසා බුදුජාණන් වහන්සේ පෙන්නවා ස්වාමීන් වහන්ස නාහං භික්කවේ අන්ඥන් ඒක දම්මා පිසමනු පස්සාම පින්වත් මහනිින් මම එකම එක ධර්මයක්වත් දකින්න නෑ ඒන අනුපපන්නාවා කුසලා දම්මා උපපජ්ජන්ති නූපන් කුසල් දහම් ඉපදවීම පිණිස උපකාරවන උපන්නාවා කුසලා දම් හා අකුසලා දම්හා පරිහායන්ති උපන්යම් අකුසල ධර්මයන් නැද්ද ඒවා පිරිහිලා යන යතයි දංභික්කවේ යෝනිසිය මනසිකාරෝ මේ යෝනිසෝ මනසිකාරය තරම් එෙන යෝනිසෝ මනසිකාරෙන් කරන්නේ අපි තුළ නූපන් කුසල් දහම් උපදවල්ලා දෙනක. පවතින අකුසල් දහම් ප්‍රහාණයට පත් කරලා දානෙක එතකොට තමයි ධර්මමාර්ගය දෙවුණු වෙන්න. ඉතින් ඒ නිසා යෝනිසෝ මනසිකාරය අභ්‍යන්ත රංගයක් හැටියට මේ බුද්ධ ශාසනය පිළිවෙත් පුරන කෙනාට බොහෝ උපකාර පිණිස පවතින්වා. සුසල් දහම් එක් රැස් කරලා දෙෙනවා මේ ගසේන මහරහතන් වහන්ේ ස්වාම න් වවහන්ස අහනව මිලිදු රජතුමා මේ යෝනිසෝ මනසිකාරයත් ප්‍රඥාවත් කියන්නේ දෙකක්ද කියලා. එදකොටකිනවා දෙකක් කියලා. තේරුම් කල්ලා දෙන්න කිය නවා. එතකොට උන්වහන්සේ දේශනාක නො මේ යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ යම්තා කුසල් දහම් ඇදද එ කුසල් දහම් එකට එක්්‍රස් කරලා දෙනේ කර. ප්‍රඥාවෙන් කරන්නේ කෙලෙස් ල් ධර්මයන්ගෙන් කුසල්දම් දම් උපද වගෙන ප්‍රඥාාවින් ඒ කෙලෙස් සින්ද පිදධානක උපමාවක් දේශනා කරන හරිට මේ වගේ කියෙන ඔන්න යව කෙතක යම් කිසි කෙනෙකේ යව කපන්ඩ යනකොට ගොයන් කියළ ත්ත අප ගො ගොයන් කපන්්ඩ යනකොට ගොයන්තික මිටියට අල්ලනො මිටියට අල්ලලා දෑකැඇත්තිෙන් කපනවා අ ේමගේ කිය නවා යම්තා කුසල් දහම් යෝනිසුම ඒක ට එක්තු කරයිද ඒ යෝනිස්සු මනසිකාරය ප්‍රඥාවන් කෙස් බිඳල දාන්නි දැඇත්තින් අපපන වගේ කියලසම් පින්ඳනයිතින් ඒක නිසා යම්තා කුසල්දහම් උපදීද ඒ යෝනිස්සු මනසිකාරය තුළින් අයෝනිසූ මනසිකාරය තුළින් වෙන්නේ සියලු තියෙන කුසල් දහම් පිරිහිලා යනක පසාමන් වහන්ස යෝනිසු මනසිකාරයේ නම්මූ ජීවිතයේ දියුණු ඇතිකර දෙන එකමික ධර්මය. අප කිිපින්ව සාමන්හන්සේ උතුම් බුද්ධ දේශනා කිහිපයක් ඇසුරෙන්ම අපට පැහැදිි කරලා දුන්නා. පින්වතුනේ යෝනිසු මනසිකාරය කියන්නදය බුද්ධ කාලයේ හිටපු මහා පීකක්න්තයන්ට අපිට කියන පුළුවො මහාපුරුෂයෝ කියලා. ඒ මහාපුරුෂයන්ට තිබුණා මට හරි ලස්සන සිදුවීමක් මතක් වුණ උන්හන්සේගේ නම සමුදද පැවදිලින්ට පෙරගිහිකාලේ ආමන්ත්‍රයකරපු නමින් වැනි සාමින්හසේ කාලේ පැවිදිනටත් පස්සේ නම ඒ දෙන්නේෙත් ඇ අද වෙනකොට ර එක වෙනස්සෙල ගිහි නම සම්ූර්ණයම මෙනස් විච්චි නමක් තමයි පැවදි ගෙනට ලබෙන්නේ. නමුත් ඒ තරුණයා සිටුකුලේක ඔහුගේ නම සමුද්ද. අවුරුදු දාසය වෙනකොට බුද්ධමාකාර කඩවසම් තරුණයක්. එනිසා නම ඉසරහ තක්ක ඇල්ලකටන සුන්ද සමුද්ද. ලස්සන සමුද්ද කඩවසන් සමුද කියලා. ඔයි සමුද්ධ තරුණයා බුදුරජාණන් වහන්සගේ ධර්මය අහනකොට එතකට සමුද්ධ තරුණයාට රූප ලස්සන විත රැනවේදව ානෙ තිබා බුදුරජාන් වහන්ස ධර්මය යහනකොට ධර්මීට හිත පැහැදෙන. ඒ ධර්මී හැසිරෙන්ට ආසාව උපන්න සිවුරුපරෝ ගැත්තා. ැ සිවරපරෝගෙන මේ බුදුරජාන් වහන්සගේ දේශනාවට අනුව භික්‍ෂුවක් අම්විදිහට හැසිරෙනවද ඒ විදිට ඉන්න මහන්සි ගන්නවා. ඔයාතරේ අම්මට ඒ සමුද්ද සාමීන් වහන්සේගේ මෑණ අන්ට ගෙදර ඉන්නකොට හැමතිස්සේම තමගේ පුතාව මතක් වෙනවා. අම කල්පන කර කහොමට පුතාව ගෙන් ගන්න ඕන ඉතින් උපායක් ෙදවා. උපාය තමයි පින්වතුනේ ලස්සන රූපයක් තියන වෙසංගෙනකට අපි කියන්නේ ඕෝඩර එකක් දුන්නා. මගේ පුතාව ආයපාරක් ගෙදර ගෙනත් දෙන්න කෙන මොකද පුළුවන්න්නේ පුරුෂයක්කව එක්මට බඳන්ට මේ කාන්තාවගේ මායන්වලින් එතකොට මේ කාන්තාව ටිකක් වෙනස් විදිහේ උපායක් යෙදී සාමාන්‍යයෙන් ගීපු ගමන් මේ ස්ත්‍රීරූපයෙන් වසඟ කරකන්ට කල්පනා කළේ නෑ. ඇය මේ බොහෝම සැදැහැවත් උපාසිකාවක් වගේ සමුද්ධ සාමීන්හසේ වැඩඉන්න වෙහෙරේ ඉඳල්ලා පිණඩ පාති වඩින පාරී උංචි ගයක් කුලියට අරගෙන දන්ද දෙන්න පටන් ගත්තා. මේ ධානය පූජා කරමින් කාලයක් ගත වනාට පස්සේතු මේක දිග කතාව මට ධර්ම සාකච්ඡා වෙතියෙන කාලය අනුව මවඔබට පැහැදිලි කරන්නේ දවසක් කොහොමරී උපායෙන් ඇය මේ සුන්දර සමුද්ද තෙරුන් වහන්සේව කාමරයක් ඇතුළට දමාගෙන එ කාමරය ඇතුව හිරකරගත්තා ඇයට මේ සුදර සමුදු සාමීන්හසය පොල බෝගන්ට වඕන. ඇය සුන්දර සමුුදු සාමීන් වහන්සේ ළඟට රන් මිරිවැඩි සඟල දෙකක් දාගන. ලස්සන රත්තරම් පාට සපත්තු දෙකක් සෙරපු දෙකක් දාගෙන නැවෙන්න. ඇයි සැරප්පු දෙක ගලවල සමුදු සාමීන් වහසේ නඟටිනවා ඒ සුන්දර සමුුදු සාමිනහස දකිනවා මේ සෙරෙප්පු දෙක ගැලෙවට පස්සේ ඇගේ යටිපතුල්ලල පාට එක රෝස පහට කරලා තිබුණ යටිපතුරු ඇගවින් කාන්තාවූ ඇඟගල්ලුන විලේපන සුවදාව සුන්දර සම්ුදු ශමීන් වහන්ේ නඟට ඇවිල්ල වන්දනා කරගෙන කඩාහළෙන් රූපයක් තියෙන ඇය ස්ත්‍රී ලීලාවිෙන් ආයාචනාවත් කළා මේ බලන්ට ඔයා තාම තරුණ කෙනෙක් මමත් තරුණයි අපි දෙන්නම විවාහවිමු මං මේ ඔයාට ඇත්තටම කියන්නේ. මං ඔයාට ගොඩා කාදරෙයි. මං කොච්චර ආදරේද කියලා කියනවනම්. ඒකසාමනහ සමට ඒකාල තිබ වජනැකෙන් නැති. මං ොච්චර ආදරේද කියලා කියනවම් මං ඔයාට ගින්දර වුණත් ගෙනන් දෙන්න. අපි දෙන්න නාකි වනාට පස්සේ හැරමිටි ගහන කාලෙ දෙන්නම මහන විමු. එතකොට අපි මේ තරුණ කාලෙේ ජීවිතෙත් දිනවා. වයසට ගියාට පස්සේ ඒ ජීවිතෙත් දිනුවා. මේ කාන්තාවක් යෝජනා කරනකොට. මෙතරන මනුස්සක් දරමින් බැහැරට යන මනුස්සයක් කෙලෙස් වසඟ වෙන භික්‍ෂුවක්ව ලාමක ගිහිබවට වටටන කොයි තරම් කාරණා තිබනද. ඇැයි සුන්දර සමුද සාමන්හසේ තේර ගාතාව කියෙනවා. ඇයි මගේ ළඟටආාවේ රත්තරම්පාට සිරපති ගත්තාා ගෙන. ඇගේ ඇටිපතුල් රෝස පාර කර කලා තිබුණා. ලස්ස ආභරණුවින් ඇය සැරසිලා හිටිය. මල්ලගේට ඇවිල් ඇය මේ විදිහට මට ලාමක ආයාචනාවක් කලා. මේ ඔක්කොම දේවල් මම දැක්කයි මාරයා විසින් අටමන ලද තුන්්ඩුවක් වගේ. යෝනිසෝ මනසිකරත් නොතිබා නම් පිනට නද සයින්න ස. අභ්‍යහන්තයේ තමංගාව නොතිබ්බානං යෝනිසෝ මනසිකාරයඋන්හන්සට බෑහ කව දාවත් දහම් කරුණු එකතු කරගන්න. හද කාලය කල්පනා කරන විදියට කායනිසු මනසිකාරයෙන් කල්පනා කරනම් එහ අද දරුව විදිහිටටන් එහනම් සමහරයටට ඒ ස්වාමෙන්නාාසක උතු පැවි ජීවිය ැහිමෙන් තිබුණ. ශාල නයක් සිදවෙන්න තිබුණ එකක් යෝනිසෝ මනසිකාරය කියන එක්ක මේක ධර්මයෙන් වැලකුණා උන්නහ සි පින්ගතනයේ වෙසඟෙන ඉදිරියම උතුම් ධර්මවාර්ගය තිවුණු කළ. යෝනිසෝ මනසිකාරයෙන් කොසල් එකතු කරගත්ත ප්‍රඥ්ඥාවෙන් එක් කුසල් බලයෙන් සියලු කෙලෙස් නැසුව අභිඥ්ඥාලාබී මහරහතන් වහන්සේ නවක් පවරු පත් වනය නිසා අපි අද මේ උතුම් ධර්මසාකච්ඡාවෙන් බොහෝ ධර්මකාරණ කතා කලා අපි පින්වතුල්ලාට සෙත් ප්‍රාර්ධනා කරනවා. පළමුකොට අපි මේ ධර්මසාකච්ඡා විදිී අප කෙරෙහි කරුණාවෙන් අනුකම්පාාවෙන් ධර්මකාරණා පැහැදිලි කරදුන් අපගේ පින්වසාමින් වහන්සේලාට පින්පෙත් අනුමෝදනා කරනවා. පින්වසාමින්න් වහන්සලා සියලු දෙනා ඔබට සෙත් ප්‍රාර්ථනා කරනවා. තමන්ගේ ජීවිතයේ පරිහානිය ඇතිකරවන අයෝනිසෝ මනසිකාරයේ බැහැර කරගෙන. දියුණු ඇති කරන යෝනිසෝ මනසිකාරය ඇති කරගන්න. හැම දෙනාට වාසනාවලැබෙත්වා සාදු සාදු සාදු. ප්‍රැස්කරගන්ට දුුණු සියලු පුුණ්නිි ධර්මයන් පළමුකොටට දෙවියූ අනුමෝදන් වේවා. සක්්‍යුදු ප්‍රධාන සතරවරන් දෙවවරු සෙම්පති දෙව්වරු අපගේ ෂ්ඨකාමී සියලු දෙවිවරු පින් අනුමෝදංව දෙවියෝ දිවියයා සේශරිීං ඩේවා දෙවියන්ගේ රැකවරණ අප හැම දෙනාට දෙවියෝ සලසත්වා දෙවියෝධ සංසාරදුකින් අත මි දෙෙත්වා සාදු, සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම අපගේ කල්්‍යාන මිත්‍ර පරම පූජනීය පින්වල් ලොකසාම ඉන්හන්සේට මේ සියලු පින් අනුමෝදංව. නිදුක් නිරෝග සුවය දීර්ඝහවිස සම්පත්තිය සැලසේවා මේ ගෞතුම් බුද්ධ සාසනයේ උතුම් චතුරාරි සත්්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම ඔබෝධ විත්වා සාදු. සාදුසාදු ටැස්කළ පින් මහම වුණා වාසී රටුලෝක වාසී උතුම් මහාන් සංරුවනටත් අන ගාරිකාමය ඇැනිවරුන්ටත් පැවදි අපේක්ෂාවෙන් සිටින පින්වත් හැමදි නාටත් අනමෝදංම. ඒ හැමදිනාට ගෞතම සසුනේ චතුරාරය සතති ධර්මය අබෝධ කරන්නට වාසනාව ලැවෙත්වා. සාදු සාදුසාදු. අද මේ ධර්මසාකච්ඡාවට බැති බර දායකත්වයන් එකතු කරන. මහේස්්වී පිරිස් මහත්මියගේ නමින් මියගිය ඊබට් පිරිස් පියාණන්ට සහ චිත්‍රා පිරිස් මෑණියන්ට මේ පින් අනමෝදන් වේවා නමින් වියගිය සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් වේවා ඒ ඥාති හිත මිත්‍රාදීන්ගේ පරලූ ජීවිත සැපෙන් සැපේටම පත්වවාකි අදහසින් සාදුකාර පවත්වල පින් අනුමෝදනා කරන්න. අද දවසේ දසුත්තර විවරණ දහම්සා කච්ඡාවට දායකත්වය දරමින් උතුම් ධර්මදානමය පින රැස් කරන පානුදරදිංචිපින්වත් මහිශවරී පිරිස් මහත්මියයටත්. ඒ මහත් මේගේ සුජීවත්ව සිටින සොහොවිර ඇතුළු පවුලෙ සෑම සියණු දෙනාත් සොහොවිරයටත් නිදුක් නිරෝ සුවශාන්තය සැලසේවා. පවුලෙ සියලු දෙනාට නිදුක් නිරෝග සුවශාන්තය සැලසේවා දේර්ගායෂ සම්පත්තිය සැලසේවා. කල්යානමිත්‍ර ආශරීන් සුවස දහම්මග දියුණු කරගට ලැබේවා. සුපිත් සියරු දිනාට මේ ධර්ම දානමය පින ගෞතම ශාසනී චතුරාරය සත්‍ය අවබෝධයටම හේතු ආසනා වෙත්වා රැස්කරගට යදනු පින් ඒ පින්වතුම් බලාපොරොත්තු වෙන විදිහට කොරෝුණාවවසංගතති ීමට පැවැත්වීමට වෙහෙසවන්න වූ ජනාධීපතිතුමා ඇතුළ කාරරි ම්ඩට අත්‍රි වි හමුදාවටත් පොලිසියටත් සෞඛ්‍ය සේවාල නියුතු සියලු දිනාට සහ මාධ්‍ය අයතන වෙල සේවය කරන සියලු දිනාට අනුමෝදංව ඒ සියලු දිනාට ෙත ශාන්තිය යහපත සැලසේවා. මේ කොරෝණා වෛරසේ හේතුවෙන් රෝගාතරෝව සිටන ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට මේ පුුණ්‍ය ආශිර්වාද බලින් ඉක්මං නිදුක් නිරෝග සුවය සැලසේවාඒ වගේම පුුණනි පාර්ථනායකතු කරනවා ඉතා ඉක්මනින්ම මේ බිහිසුණු කොරෝණා වෛරසය මේ ලංකාවී පින් සහ ලෝකීන් දුරයින්ම දුරුවීම පිණිස මේ පින හේතුවේවා කියලා ඉතිං දැස්කරප සියලු පුුණන්නේ ධරමයෝ ්‍රද්ධ මා සික ධර්මදාන සාමාජක සාමාජිකාවන්ටත් ශ්‍රද්ා කාරරි මණඩලෙ හැමටත් සුපින්න්නතුල්ලාටත් අනුමෝදංව. මේ පින් බලී තෙරුවන් සරණින් දෙවියන්ගේ යා සිිරවාදීන්. ඔබට සියලු යහපත සැලසේවා ගෞතම සසුනේ චතුරාර්ය සතති ධර්මය අවබෝධ වේවා. හැමදිනාට තිරුවන් සරණයි නමමු බුද්ධාය. නිवाना درर्म देणناීම। hता YouTube channelनले सब्क्राइ करसीन हो laුණउන්න।